ඔබ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. අද අපි විශේෂ කටයුත්තකට තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. අපි දන්නවා අපේ ආදරණීය ගුරු පියාණන් දීගොඩ කුමාර මහතාට පවරා තිබුණු නඩුවේ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් කරනවා. ඉතින් බොහොම සතුටුදායක ලෙස මේ නඩුවේ තීන්දුවෙන් එතුමන් නිදහස් කිරීමට ගරු අධිකරණය තීරණය කරා. ඉතින් වසර ගණනාවක් ඒ ආදරණීය ජනතාව දෙවිසු සේවා පවුලේ අපේ ආදරණීය ජනතාව බලාගෙන හිටපු ප්‍රාර්ථනා කරපු ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වුණා. අද මේ උදෑසනින්ම අරුණලු වැටීගෙන එන මේ මොහොතේ අපි සූදානම් වෙන්නේ කතරගම දෙවිය හාමුදුරුවන්ගේ අඩවියට ගමන් කරන්න කොළඹ ඉඳලා. ඉතින් අපේ දෙවිසු සේවා පවුලේ පිරිසක් ඉන්නවා මේ වෙලාවේ. අපි සූදානම් වෙන්නේ ගමන පටන් ගන්න ඉටුවුණු ප්‍රාර්ථනාව සිහිපත් කරගෙන, එවැගේම විශාල පිරිසක් අපේ රටේ ආදරණීය ජනතාව දෙවිසු සේවා පවුලේ ආදරණීය ජනතාව ප්‍රාර්ථනා එකතු කළා. දෙවියන්ගෙන් ඉල්ලුවා, මේ විශ්වයෙන් ඉල්ලුවා දීගොඩ කුමාර මහතාට මේ නඩුවේ තීන්දුව යහපත් ආකාරයෙන් ලැබෙන්න කියලා. තවත් ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන්ට සුවපත්භාවය ළඟා කර දෙන්න එතුමන්ට හැකියාව ලැබෙන්න කියලා. ඉතින් මෙතන ඉන්නෙත් ඒ ප්‍රාර්ථනාවට එක්වුණු පිරිස අතරින් සුළු පිරිසක්. අපි කතරගම දෙවි හාමුදුරුවන්ගේ අඩවියට ගිහිල්ලා දෙවියන් වන්දනාමාන කරලා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න තමයි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සියල්ල යහපත් ආකාරයෙන් ඉටු කරගෙන ආයෙමත් කොළඹට එන එක තමයි අපේ ප්‍රාර්ථනාව. ඔක්කොම එකන අන්තිමට තමයි සංගීතය තමයි බොරුවට මේ ආයිබෝන් කීකේ එනවා. ඇත්තට දාමුද මෙයාට පරපුරගෙන දාමුනේ. සුබ දවසක් සියම වේවා. මේ හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමధుර ධම්ම දිවාකර නමාමි ශ්‍රාවක සංඝ දිවාකර. ඔබ ආදරය කරන, ගෞරව කරන, ඒ වගේම නිරන්තරයෙන් උපදෙස් අවවාද අනුශාසන ලබා ගන්න බලාගෙන ඉන්න ආදරණීය ගුරු පියාණන් මේ වෙලාවේ ඉන්නවා. දිගොඩ කුමාර ගුරු පියාණන්, කොහෙද මේ යන්න හදන්නේ? දුරගමනක් යන්නවා කියලා මට පේනවා. දුරගමනක් පටන් ගන්නවා. ඒක දුරගමනක් ආපු ගමනක් අපි පොඩ්ඩක් නැවතුවා, නතර කරලා ඉවර කරා. දැන් මේ එනිමේස් අපි ආයි අලුත් ගමනක් ආරම්භ කරනවා නේද? මම හිතන්නේ අලුත් ආරම්භයක් වෙයි කියලා. මොකද ඔබ දන්නවනේ අපිට නීති ප්‍රශ්න තිබුණානේ. නීති ප්‍රශ්න ටික ඉවරුණා කියන්නේ අපි වැරදි පාලක ගෙනියන්න හදපෙකින් අපි මග ඇරුණා. අපි ගෙනියන්න බැරි වුණා. කොහොමත් අපි වැරදි පාලක ගෙනියන්න බෑ. ඊට පස්සේ ඒක ඉවරනම් පස්සේ අපි දෙවියත් යන ගමන තියෙන නේද? දෙවියත් සමග යන ගමනක් තියෙන නිසා මං ඇත්තට මං එහෙම බාරහාර වෙන්නේ නැහැ කාටවත් කරා. නමුත් සිතේ තියෙනවනේ භක්තියක් දෙවියන්ට. එතකොට දෙවියෝරු අපිට පිටිවෙච්චිද අපි හොඳාකාරව දන්නවා. එතකොට අපේ රටේ සාමාන්‍ය සිරිතක් තියෙනවා. ජයග්‍රහණයක් ලැබුවත් උදව්වක් ඉල්ලුවත් ප්‍රධාන වශයෙන් යන දෙපළක් එකක් තමයි මොහොතර අපේ ආදරණීය කාලිමෑණියන්ගේ ස්ථානේ. අපි ඒකට මීට කලින් ගියා. ගිහිල්ලා අපේ ඍතුගුණ දැක්වුවා. දැන් මේ යන්නේ අපේ රටේ ඉතාමත්ම ප්‍රසිද්ධම ස්ථානයක් වන කතරගම දේවාලයට. කතරගම දෙවිතුන්ට අපේ පූජාපාරේ පවත්වන්න කිරිවෙහෙර භූමියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කරන උපහාරය දක්වලා එතනින්දන් අපේ බ්‍රේක් එක ඉවරයිනේ නේද? එතනින් අලුත් ගමනක ආරම්භය සයින්ඩ්වන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කතරගම ගිහිල්ලා. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම දෙනා ලංකාවේ මේ ලෝකවාසී සියලු දෙනා එකතු වෙලා විශාල දැවැන්ත වැඩසටහනක් කරන්න සියලු දෙනාම එක්ක ගිහිල්ලා අපේ සිතින් වෙච්ච බාර ඔප්පු කරලා කිරිවෙහෙර විශාල පූජාවක් තියලා වැඩසටහන කරන්න. නමුත් අර බොහෝ දෙනෙක් මගේ නඩු ඉවරනකම් බලන් හිටිය මේ ලෙඩ සනීප කරගන්නවා. දන්නව නේද? හැම තැනම ඔය තමයි ප්‍රශ්න තියෙන්නේ. අඩු ගන්න මේ මේ ගෙයින් එළියට බහින්න කොහෙලාද කියලා බලන් ඉන්නවා. කුමාර මහත්තයා කොහෙලා දෙන්නේ කියලා නඩු ඉවරලා එද්දිත් ඇහුවා කොදින්නේ කියලා. එද්දිත් ඇහුවා ලෙඩා කොහටද ඉන්නවා කියලා. ඔබ ඔයානේ වැඩසටහන ඉදී බ්‍රේකින් නිවුස් එකේ ඔයාගේ නිවුස් එක ඉවරනකොටම කෝල් ආවා නිවේශ්. මේ කොහටද ලෙඩා ගියන කුමාර මහත්තයා නිදහස් වුණා නේද කියලා. ඉතින් දැනුත් එහෙමයි අපි මේ වැඩසටහන කරා නම් සමහර විට අද ඒ විදිහට කරා නම් අපි කතරගම ගිහිල්ලා නිකන් පුළුල් විදිහට සමාහිරට කතරගම පොලිසියෙන් වැඩේ කෙරවල එන්නත් ඉඩ තියෙනවා. මොකද අපිට විරුද්ධවාදී ටිකක් ඉන්නවනේ තාමත් ඥානවන්ත වෙච්ච නැති. ඒගොල්ලන් ඉතින් උතර ගැටයක් අහන්න පුළුවන් ලෙඩු ගේනාසේ යන්න කතරගම රෝහලේ දෙන්නේ කියයි.
ඒ දෙන්න මේ වැඩසටහනට එන ගමන් කියයි. එහෙම යන අපිට කියන්නේ එන ගමන් අසනීපිනේවත් අපේ කවුන්ට් එකට යන්නේ. රෝහලේ අසනීපිලා ඉන්නේවත් අපේ කවුන්ට් එකට යන්නේ. ඒක නිසා අපි වැඩසටහන නතර කරලා අපි සමීපතම කීප දෙනෙක් විතරක් එකතු කරගෙන අපි දෙවිසු කාර්ය මණ්ඩලයේ සිත්සුවේට සම්බන්ධ වෙන කාර්ය මණ්ඩලයේ සහ අපි නීතිඥතුමාලා වෛද්‍යතුමාලා ඇතුළු අපේ බොහොම සමීපතම කීප දෙනෙක් එක විතරක් මේ ගමන යන්න තීන්දුව කරා. ගිහිල්ලා ඉතින් ආදරෙන් මම මතක් කරනවා අපේ ආදරණීය දෙවිසු පවුලි සියලු දෙනා. මම හිතනවා අපිත් එක්ක උරණේ නැගන්න නැහැ කියලා. මොකද ඔබ වෙනුවෙන් මම තව කලක් එළියේ ඉන්න ඕනේ. උතුමාට දේරුවන් සරණ සහ දේවපීට ප්‍රාර්ථනා කරන. ඒ වගේම ඔබ දැන් කතරගමට යන්න එපා. මොකද මේක පූර්ව පටිගත කිරීමක්. අපි දැන් සෝදානම් වෙන්නේ ඒ දෙවියන් ගේ අඩවියට ගිහිල්ලා ඒ වන්දනාමාන කටයුතු කරලා යලිත් වතාවක් කොළඹට. ඒ සමයට ඔබ මේ අරසනන දකින්නකොට මම හිතන්නේ දවස් දෙක තුනක් පහ වෙලා. නැත්නම් මේ කිරිවලට යන්න පුළුවන්. අනුනා අපෙන් එපා කිසි දෙනෙක් ඔබ සියලු දෙනාට මම ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී වේවා කියලා. මගේ ආදරේ හැමදාමත් ඔබ සමග තියෙනවා. මං කොහේ හිටියත්. අපිට මෙච්චරයි හම්බුනේ මේ අන්තිම සෑන්ඩ්විච් එක. හැබැයි දුක්පතාට එහෙම වෙද්දි සංචිතයක් තියාගෙන ඉන්න මිනිස්සු අපි අතර ඉන්නවා. අපිට එක සෑන්ඩ්විච් එකක් හම්බ වෙනකොට ගෙදර දෙකක් විතර කව කරගන්න නේද? තෙරුවන් සරණයි දේවපීඨයි. අද විශේෂ වැඩසටහනක්. මේ විශේෂ වැඩසටහනේ අනුග්‍රහක ආශිර්වාදයත් විශේෂයි. අපිට අද අනුග්‍රහ ආශිර්වාදය ලබා දීලා තියෙන්නේ අපේ දෙවිසුවේ ඉතාම හිතාදර විදේශයේ පදිංචි පවුලක් විසින්. අපේ නිතර දුක සපොහෙල බලන නිතර අපිට අනුග්‍රහශිරාදයේ දක්වන අපේ හිතාදර ඩුබයි රාජ්‍යයේ පදිංචි මංජුශ්‍රී අධිකාරී මහත්මයා විසින්. ජූනි මාස 19 වෙනිදාට යෙදුණු එතුමාගේ ආදරණීය බිරිඳ නිරුෂා අධිකාරී අපේ හිතාදර මහත්මියගේ ජන්මදිනය සහ එදිනට මේ දින විවාහ සංවත්සරය නිමිත්තෙන් ආශිර්වාද පතා සහ දුවා දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඔබ මායතුළු දෙවිසු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අපේ හිතාදර මංජුශ්‍රී අධිකාරී මහතාතුළු පවුලේ සියලු දෙනාට අපිත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ඇති වේවා කියලා. වනසනුබැරි දහමයිනේ සත්වල ගල. කතරගම පුදුබිමේදී කුමාර මහතාතුතු ජනතාව වැල නොකැඩි ඒ මහතා වෙත පැමිණියා. දහමයිනේ නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමధుර ධම්ම දිවාකර කුමාර මහතාවදුට වෙළඳසැල් හිමියන් සිය ආදරය රෝස මලින් පුද කළා අයුරු. නින්ද ප්‍රසංසා ලාභ ලාභ
කතරගම දේවාලයේ වැඳ පුදාගෙන කිරිවෙහෙරට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ අපිත් එක්ක ආපු ආදරණීය දෙව්සුව සේවා පවුලේ සමාජිකයන් ඒ වගේම විවිධ පළාත්වලිනුත් කිහිප දෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ අයත් මේ වෙලාවේ කිරිවෙහෙර වන්දනාමාන කරනවා අපේ ආදරණීය ගුරු පියාණන් සමග. ඉතින් බොහොම සතුටුදායක දවසක්, සතුටුදායක ආරංචියක් බෙදා හදාගෙන අපි සතුට හදවතේ තියාගෙන ඉන්න කාල පරිච්ඡේදයක් මේ. ඉතින් දෙවියන්ගේ ආශිර්වාදයත් ලබාගෙන, බුදුන්ගේ ආශිර්වාදයත් ලබාගෙන මේ එතුමාගේ ඉදිරි ගමන තවදුරටත් ඉතාමත්ම සාර්ථකව ඉදිරියට ගමන් කිරීම තමයි බලාපොරොත්තු බවට පත්වලා තියෙන්නේ. වසර ගණනාවකට පෙර කුමාර මහතා අතින් සුවපත් වූ ඔවුන් හදිසියේදී කිරිවිහෙර භූමියේදී එතුමාව දැක සුවය සතුටක් ප්‍රකාශ කළා. නමස්කාර වේවා, නමස්කාර වේවා. මනුෂ්‍යත්වයට එහාගේ දිව්‍යත්වයට තැන නොතැන හෝ කාල වේලාවන් අදාළ නැත. හිමියනි බුද්ධ දිවාකර, නමාමි සුමధుර ධම්ම දිවාකර, නමාමි ශ්‍රාවක සංඝ දිවාකර, නමස්කාර වේවා. මළුවරට ආපු වෙලාවේ අපිට එක්තරා අපේ ආදරණීය තාත්ත කෙනෙක් මුණ ගැහුණා. මුතුමගේ නම කියන්න මට ගමත් එක. මුත්තල රාජපක්ෂ. රාජපක්ෂ මහත්මයා සුවපත් වීම අත්දැකීමක් තියෙන කෙනෙක්. මම දැනගන්න කැමතියි මොනවා ගැද්ද කිමක් තියෙන්නේ. මම මේ මෑතක පොඩි පරීක්ෂණයක් කරා. මම කෝර ගොයන් වී වපුරනකොට කුමාර මහත්තයා සුද්ධමයි මතක කළා තමයි වී ගහන්නේ. කිසිම සත්තුන්ගේ හානියක් නැහැ. පහුගිය දවසේ ආව ගිය අවුරුද්දේ අලි අපේ ගමට මහගුඩේ ආයේ කියන එකට ඊට පස්සේ මම එවැනිම කතා කරලා සුදුම්මට කිව්වා. ඊට පස්සේ සුදුම්ම කුමාර මහත්තයාට කියලා ආශිර්වාද කරා. එදායින් පස්සේ මේ දැන් දවස් 3ක් විතර වෙනකල්ම අලි ආවේ නැහැ. මේ ළඟදී අලි එක්ක අලි ආවා. අපේ වත්තට ගොඩ වුණා. හැබැයි වරක ගෙඩියකුත් ඉදිරියම තිබුණා. වරක ගහ යටින් පොල් ගස් මැදින් ගියා. උඩ වත්තට ගිහිල්ලා එහෙ පොල් ගස් පෙළලා ගියා. හොඳයි, දැන් කිසිම හානියක් කරේ නැ මම නම් විශ්වාස කරන්නේ මෙතුමාගේ බලයයි ශක්තියයි තමයි ඔය ඔක්කොගම හේතුව. හොඳයි, රෝග සුවපත් වීමේ අත්දැකීම මොනවාද කියලා මට කියන්න. ගියා හැමතැනටම ගියා. ඔකටම රෝගාබාධය මට තිබුණා. එක එක අසනීප තිබුණා. ඒ තිබුණට ඔක්කොම ගිහලා එනකොට සනීප. අද නම් මේ කකුල් දෙක පොඩි අමාරුවක් වෙලා මේවා කරගත්තා. කුමාර සාචරණද කරාද? ඔව්, ආශිර්වාද කරා. මොකද උනේ? මට දැන් හොඳයි. ඒ මොහොතේම සුවපත් බව ලැබුණා. ඔව්, අපි ඉතින් දැන් යන හැමතැනටම යනවනේ. මාසෙන් මාසෙ තිබිච්ච තැන් වලට ගියා අපි. අන්තිමට අර කට්ටිය මැරුණා කිව්වේ දා එතනක් ගියා. එතනක් මං ගියා දා. ඒක පට්ට පරිබරුවා. එදා ලෙඩ්ඩු තිබිච්ච අපි එතනම හිටියේ. මං ස්ටේජ් එකේ හිටියේ. සරම හිටියේ. ආ ලෙඩෙක් ගෙනු පිකේ හිටියා. ඒ තිබිච්ච එළිය විස් දාලා තැනක. එතනට ගියා අපි කතා කර බැලුවා. ඔව්, අපි මගේ ලොකු දුවගේ දුව. අද එන්නකෝ එයා ආවේ නෑ. බණ්ඩාරවල ඉඳලා එයාගේ මේක පිළිකාවක් තියෙනවා කියලා මේවා කර බණ්ඩාරවල බින්දුනා. අද බඩේ. ඊට පස්සේ මම කිව්වා මේ මොනවක් කරන්න බෑ. ෆෝන් එක තියෙනවනේ මේ වැඩසටහන. ෆෝන් එකේ වැඩසටහන බලන්න කිව්වා. ඊට පස්සේ ආ දිගටම කරා ඒ වැඩේ. දැන් සනීප ඒක තිබිච්ච තැනක්වත් නැහැ. වෛද්‍ය පරීක්ෂණෙක වුණා. ඔව් ඔව්, වෛද්‍ය පරීක්ෂණෙක වුණා නෑ කියලා. කෙනෙක් කැන්සර් එකක් නැහැ කියලා වෛද්‍ය පරීක්ෂණෙ කිව්වා. කිව්වා ඉස්සල්ලා කිව්වා තියෙනවා කියලා. තියෙනවා කියලා පරීක්ෂණ කරා ඊට පස්සේ නැහැ. ඒක සම්පූර්ණ අතුරුදහන්. මගේ නම් පුදුම විශ්වාසයක් ඇත්තටම තියෙනවා. මම දකින්න කෙනා කියන්නේ මේක හරි. හැබැයි විශ්වාසෙන් කරන්න. විශ්වාසයෙන් නොකර හරියන්නේ නැහැ. අපේ තියෙන විශ්වාසය තියෙනවා. නැත්තම් මම අර මේ අලියන එකට මම අර වගේ දේවල් කරන්නේ නැහැ. ආපේලත් මගත කුමාර මහත්තයා සුදු අම්මයි. වත්තට ඇතුළ වුණොත් මතක් කරා. වරක ගෙඩිය නොකා යන අලියෙ තියෙන කොස්කස් ඔක්කොම පෙල්ල පෙල්ල යන එක. ඉරිච්ච වරක ගෙඩිය ගා යටින් ගියා. වරක ගෙඩිය කැඩුවෙත් නැහැ.
අපේ පොල් ගස් තියෙන පොල් ගස් පෙල්ලුවෙත් නැ කිසිම දෙයක් නැතුව ගියා. නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමාධුර. අපිට මේ මොහොතේ දැකබලා ගන්න පුළුවන්කම තියෙනවා දෙගුරු කුමාර මහතා දැකබලා ගන්න මේ කිරිවෙහෙර මළුවට ඇවිල්ලා හම්බෙන්න එතුමා දැකපු පිරිස් එතුමන්ගේ ආශිර්වාදය ලබා ගන්න ආකාරයෙන්. ඉතින් අපේ රටේ කොයි ප්‍රදේශයක හිටියත් කොයි පළාතක හිටියත් ඔවුන්ට එක ලෙස ආදරයෙන් ගෞරවයෙන් සැලකීම එතුමන්ගේ සිරිත එතුමන්ගේ ක්‍රමය මේ ආකාරයට විශාල පිරිසක් එතුමන්ගේ ආශිර්වාදය ලබා ගන්න ආකාරයත් අපිට දකින්නට පුළුවන්. තුන් ලොව අග තැන මහමුනි නානන් තුන් ලොවටම දෙසු ධර්ම අග තැන් සක්වල ගල පෙරනුවත් කිසිවෙක් වනසනු බැරි දහමයිනේ සක්වල ගල පෙරලුවත් කිසිවෙක් වනසනු බැරි දහමයිනේ නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමාධුර ධම්ම දිවාකර නමාමි ශ්‍රාවක සංඝ දිවාකර නමස්කාර වේවා. අවසානයේදී පැමිණි කාර්යය පසෙ කළා නොයෙක් ස්ථානවලට ගොස් සුවය නොලැබූ රෝගීන් සුවපත් කරන්නට පවා කුමාර මහතාට සිදු වුණා. නින්දක සංසාරලාභ යස අයසා දුක සැපතා පටලෝ දහමයි දෙසුයේ මුනිදා පිටුපායන් බැරි කිසිදා පටලෝ දහමයි දෙසුයේ මුනිදා පිටුපායන් බැරි කිසිදා නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමාධුර. කිරිවෙහෙර පුදබිමේ ප්‍රසිද්ධ මහසෙන් පිළිරුවට උපහාර පුදන්නටත් කුමාර මහතා ඇතුළු පිරිස අමතක කරේ නැහැ. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. වන්දනා මාන කරගෙන මහා බලගත් උසර ජුංගේ මහානුභාව බලෙන් එතුමන් ඇතුළුවේ සියලු දෙනාම සතක් සාන්තියක් උදා කරගෙන පිංගු වහන්සේට අනුමෝදන් කරු වහන්සේ ජීවමාන වැඩ ඉන්න රුවට මල්මාල එතුමන්ගේ මේ වාසනාවන්ත දෑත්වලින් බලන් දාග්‍යා සිටින්නේ එතුමන්ට ඇතුළු පවුලේ සමදනාට පීතකාශිර්වාදයක් යහපත ආරක්ෂාව උදා කර ගැනීම ඉහිතක් පෙන්නදේ යහමදර තුමන් සිය දාස් වහාරය කාරණා බලාපොරොත්තු මේ හදවතේ දරාගෙන පිහිට පතාගෙන කරන මේ උතුම් කටයුතුනි එතුමන් ආරක්ෂා කරගන්න එතුමන් සිතන පතන කාරණාදේ යහමදුරුවන් වහන්සේ තුන් ලොව අග තැන මහමුනි නානන් තුන් ලොවටම දෙසු ධර්ම අග තැන් සක්වල ගල පෙරනුවත් කිසිවෙක්
වනසනු බැරි දහමයිනේ. සක්වල ගල පෙරලුවත් කිසිවෙක් වනසනු බැරි දහමයිනේ. නමාමි හිමියනි බුද්ධ දිවාකර, නමාමි සුමධුර ධම්ම දිවාකර, නමාමි ශ්‍රාවක සංඝ දිවාකර, නමස්කාර වේවා. නින්දක සංසාලාගලාහ යස අයසා දුක සැපතා, පටලෝ දහමයි දෙසුයේ මුනිදා, පිටුපායනු බැරි කිසිදා. පටලෝ දහමයි දෙසුයේ මුනිදා. தொழில் வளர்ந்திய සිතට අවැසි වන්නේ සැනසීම, සහනය, විඳවිමින් තොර විඳවීම. ඒ කරා යන්නා වූ මාර්ගය අප තුළ සැඟවුණු, අපට නොපෙනෙන, අපව සොයාගෙන ආධ්‍යාත්මික චාරිකාවකට තමයි දෙව්සුව සේවා පවුල ප්‍රවිෂ්ඨව තිබෙන්නේ. ඉතින් මේ පින්බර කතරගම පූජා භූමියේදී කුමාර මහතා යළි යළි අපට සිහිපත් කරේ මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන සතුටින් ජීවත් වීමේ කලාව පිළිබඳවයි. හොඳයි, දැඩි ඉරු රශ්මියක් තිබුණත් අපේ වන්දනා කටයුතු සියල්ල හමාර කරලා අපි ආදරණීය කුමාර ගුරුපියාණන් ඇතුළු පිරිස අපි ඇවිල්ලා ඉන්නේ තේමානි අම්මාන් කෝවිලේ දානශාලාවට. කට්ටියම ටිකක් විවේකීව ඉන්න මොහොත. මේ දානශාලාවේ හැම දවසකම, කියන්නේ 365 දවසෙම දහවල් ආහාර වෙල නොමිලි ලබා දෙන්න කටයුතු කරන තැනක්. ඒ වගේම පෙරහැර කාලවකවානුවේ ඒ දවස් ගණනාවෙම ආහාර වේල් වගේම තේපානයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ස්ථානයේ ඉඳලා තමයි අපි අපේ දහවල් ආහාර වේල අපේ ආදරණීය ගුරු පියාණන් සමග අත්වැල් බැඳගෙන ලබා ගන්න සූදානම් වෙලා ඉන්නේ. Thank you.
අසුන් චින්තක මේ කතරගම කියලා කතරගම තේ කුමාර මාත්‍ය මේ වෙලාවේ දැක්කේ ඕ එයලා ආශිර්වාද කළා මට කියන්න වාගේ කලින් තිබ්බ රෝගාබාධේ තත්ත්වය මොකද්ද මගේ මේ ධනෙසයි මෙතන මේ අනික් කටු ගාව අතන මේ හොල්ලන්න බෑ බොහොම වේදනාවක් තිබුණේ මොකද්ද හේතුව මගේ ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුණා ඒකත් එක කම්බියක් දාලා තිබුණා ඒකයි මෙතන මේ ධනෙස පවගේ දවස්වල පොඩක් පැනලා වෙනවත් නැද්ද බොහොම දුවන්න බැරුව හිටියේ දැන් කුමාරස ආශිර්වාද කරන්න කලින් තිබුණ වේදනාව තත්ත්වය කියන්න මට විදුනා ධනීස එක පළවෙනි පාර හරිය. දැන් මේ දෙවෙනි පාර මේ කරාම යටි දින එක එහෙම් පිළිම නැතුව. ඒ කියන්නේ දැන් ඇවිද හරිට ඇවිද ගන්නත් දරුවා හිටියේ. දැන් අපි දැක්ක දුවනවා. මන්දිකහ තමයි මම මේ විදිහට නෝඩ විදුවත් දිමේව කරන්නේ. දැන් දැන්න පුළුවන්. ඔව් දැන් දුවන්න පුළුවන්. දැන් මේ දින එක නැතුණා මේ එක පාරම. ඒක විදිහට ඒක. ඒක තමයි මට ලොකුම සමහර සමහර කියනවා මේක බොරුවක්. හැමදාම මේ මිත්‍යා වදිනවා. ඒ වගේ කතා කියන කට්ටිය ඉන්නවා. හැබැයි ඔයා මේ අද්දක මිදපු කෙනෙක් විදිහට වාගේ වචන මිනිස්සුන්ට කියන්න අවස්ථාවක් දෙනවා. අනිවාර්යයෙන් මේ අතමඩින්ග මට හිතා ගන්න බැරි තරම් වේදනාවක් තිබුණා. ඒක දැන් නම් චුට්ටක්වත් නැහැ. ලසමයක්වත් නැහැ. වේදනාවක් චුට්ටක්වත් නැහැ. නෑ. ලසමයක්වත් නැහැ. හිතා ගන්නත් බෑ. මේක දෙපාරක්නේ මුදු මුනේ. එන ජය වේවා. හරි ජය වේවා. ඉන්න මේ වෙලාවේ සෙල්ල කතරගමට ඇවිල්ලා දිගුට කුමාර අපේ ආදරණීය ගුරු පියාණන් දැකබලා ගන්නට මේ අවට සිටින විශාල පිරිසකුත් පැමිණියා. ඒ වගේම දේවස්ව සේවා පවුලේ විවිධ දිස්ත්‍රික්කවල අපේ ආදරණීය ජනතාවත් දොර බැහැර ගෙවාගෙන කොහොම හරි මේ ආරංචියට අපිත් එක්ක එකතු වුණා. ඉතින් මේ වෙලාවේ අපි ඉන්නේ සෙල්ල කතරගම. කොහොම වුණත් මේ වෙලාවෙත් අහම්බෙන් අපේ දිගුට කුමාර මහතා දැකපු ආදරණීය ජනතාව එතුමාව මුණ ගැහිලා එතුමාට සුභ ප්‍රාර්ථනා කරලා ඒ වගේම තමන්ගේ තියෙන විදාකාරයේ දුක් පීඩා පිළිබඳව එතුමන්ගේ අදහස් බෙදා ගන්න ආකාරයත් අපිට රකින්නට පුළුවන්කම තියෙනවා. ගුරු පියාණනි බාධක අභියෝග බොහොමයක් පහු කරලා වන්දනා ගමනකුත් ඇවිල්ලා ඉන්නවා. දේවස්ව සේවා පවුලේ ඥාතින් ඉන්නවා. සහ ඔබතුමාව හම්බෙන් දැකපු විශාල පිරිසක් සුභ ප්‍රාර්ථනා කරනවත් අපි දැක්කා. ඔබතුමාගේ වචනයක් දැනගන්න කැමතියි. පරිමහන්සේ අපිටත් ඔව් මොකද අපි රහසනේ ආවේ කියන්නේ ප්‍රසිද්ධ කියලා නෙමෙයි ආවේ ඒ තියෙන අඳුරනයි දැක්කන් පස්සේ අසනීප දැක්කන් පස්සේ මං ආවි වන්දන ගමනක්ද ඒවා ඒගොල්ලන්ට තමයි තියෙනවා මටත් තමයි තියෙනවා පෞගේ ගලිත විච කරදර අපි තරයේ විශ්වාස කරනවා දිව්‍යයන්ගේ මැදිහත් වීමෙනුයි මේක සිද්ධ වෙන්නේ කියන එක තරයේ විශ්වාස කරනවා අපේ නඩුව සම්බන්ධ කරගන්න පුළුවන් චාරිකාවක් නඩුවේ අවසාන ජවනිකාව කිව්වත් නිවැරදි ඒකදී මම අපේ සිත්ුවේ පවත්වන කට්ටියට ආරාධනා කර අපේ ළඟම කට්ටියට ඊට අතිරේකව අපේ හිතවත් වෛද්‍ය මහත්වරුන්ටත් විශේෂයෙන් දෙවියන්ගේ මෙදිහත් වීමෙන් අපේ නීතිඥ මහත්වරු අවසාන කාලේ නඩුවේ මාරු කරා මාරු කරලා දුවන්න පුළුවන් හස්ය දාලා දුන්නා අඬු කැඩිච්ච හස්ය වෙනවර දාලා එක ලස්සන සැලසුම් කරලා අපි දිනවල දුන්නා ඒ හස්යත් අරගෙන මම ගෞරවණ නෙමෙයි කියන්නේ බොහොම ගෞරවයෙන් කියන්නේ ඒ හස්යත් අරගෙන තමයි මම අදහාවේ එහෙයටත් උපහාරයක් පිණිස මගේ ගෞරවය පිණිස තමයි මම එයාව ආරාධනා කරේ. ඊටම ගෞරවයෙන් අපි සම සම්බන්ධ වෙන්න කියලා එයාත් ආවා. ඒ අතරේ මිනිස්සු දුකින් පීඩිතිච්ච අය මාව දැක්කන් පස්සේ කිරිය හේරෙදී හැම තැනදීම කෙරිමේල මහත්මිය මගේ කකුල තමයි මහත්මිය මගේ ඉන්න තමයි කියලා කිව්වහම ඒගොල්ලන්ටත් එතනදී කල්පනාවක් නැතින කුමාර මහත්මිය දැක්කන් පස්සේ මෙයා වන්දනාවට ඇවිල්ලා තියෙන්නේ. අපි පාදා කරන්න හොඳ නැහැ කියන එක ඒගොල්ලන්ට තමතගෙනවා. අපි ආවේ දෙවියන්ට පූජා තියලා යන ලෙඩ හොඳ කරන්න නෙමෙයි කියන එක මටත් අමතකේනවා. අපි දෙගොල්ලන්ට මේක අමතකේනවා මානුෂිකත්වයේ හැමගේ. එතනදී අපිට මගල් යන බැරුණාම සෝකිරිමුත් කරනවා. කීපෙකුත් කරා. දැන් මේ අපි ආවේ සෙල්ල කතරගම විහාරස්ථානයට. අපි සාමාන්‍යයෙන් ආවොත් මෙතෙන්ට එනවා. ඇවිල්ලා මේ පොදිනවාසයේ මැද පුදාගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරගෙන මෙතන හරි අනුහස් තියෙන කාලිමෑණියන්ගේ කොවිලකුත් තියෙන පොඩ්ඩක් ඇහි. ඒකත් වන්දනා කරගෙන තමයි ගමන අවසන් කරන්නේ. ඉතින් ඇත්තටම
මේ වෙලාව අපි යොදා ගන්නවා අපිත් එක්ක ඉන්න දෙවසූ දේශයේ වැසියෝ සියලු දෙනා ඥාති සියලු දෙනාව මම වෙලා ආදරෙන් සිහිපත් කරනවා. වල ඔක්කොම සිහිපත් කරලා වලට යම් ආබාධයක් තියෙනවා දුකක් වේදනාවක් තියෙනවා නම් ඒක වහාම දුරිමූත වේවා කියලා මම වෙලා මෙතන ඉඳලාම අධිෂ්ඨාන කරනවා ආශිර්වාද කරනවා. හොඳයි බොහොම ස්තුතියි තෙරුවන් සරණයි මේ පිටවතුම. මේ බ්‍රේකින් නිවුස් එකෙන් පස්සේ අද තමයි හම්බුනේ නේද? බ්‍රේකින් නිවුස් එකෙන් පස්සේ අපි හමු වුණා. සාකච්ඡාවට හමු වුණා දැන් අද. හමු වුණා නේද? බොහොම සන්තෝෂයි වත් අපිට සහයෝගය දැක්වුවා. වාගිරා කියාවේ යෙදී ඉන්න ගමන්ම දෙව්සුවේ සිස්සුවේ ඔයාගේ දෙයක් කරගෙන අපිට පසුබිඳලා ලොකු ශක්තිය දෙනා නිමිස් ඔයාලත් ගොඩක් පිං. බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණ. දීගොඩ කුමාර මහතාගේ අවුරුදු ගාණක් තිබුණු නඩු කටයුත්තේදී මීට පිටුපසින් නීතිමය පැත්තෙන් අවසාන කාලයේදී හිටපු පිරිස අතරින් හිටපු ප්‍රබල සමාජිකයෙක් තමයි හේෂාන් මාමුහේවා නීතිඥතුමා. මම අදහනවා දැන් බොහොම නිදහසේ දිගට කුමාර මහත්තයත් එක්ක අපිත් එක්ක මේ දෙවසෝ සේවා පවුලේ කට්ටියත් එක්ක කතරගම පූජා භූමියට ඇවිල්ලා ඉන්න වෙලාවේ නීතිඥවරයෙක් විදිහටයි. ඉතින් එහාට ගිහිල්ලා දෙවසෝ සේවා පවුලේ ඥාතියෙක් විදිහටයි මොහොත පුරන් දෙන්නේ. ඔව්. ඇත්තටම ඉතාම සන්තෝෂදායක අවස්ථාවක්. අපි ඉතාම දීර්ඝ වෙහෙසකර කටයුත්තක නිරත වෙලා හිටියා. ඒට මාතෘ නීතිඥ මණ්ඩලයක් සහභාගී වුණා. ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සහභාගී වුණා. පසුව නමුත් අවසානයෙන් අපිට දරු අධිකරණයේ නිවැරදි තීන්දුවක් ගරු නීතිපතිතුමාගේ උපදෙස් මත ලැබුණා. ඒ සම්බන්ධයෙන් දිගුර කුමාර මහතා එම නඩුවේ තිබු සියලුම චෝදනා වලින් නිදහස් කරනු ලැබුවා. ඉතින් එම සුවය නිදහස් සුවය දිගුර කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවසෝ පවුල නිදහසේ භුක්ති විඳිනවා. ඒ භුක්ති විඳීමේ අවස්ථාවකට සහභාගී වෙන්නේ කියලා මටත් ආරාධනාවක් ලැබුණා. මම ගෞරවණීයව ඒ ආරාධනාව පිළිගත්තා. මොකද අපිත් නීතිඥ වෘත්තියේ ඉතාමත්ම වෙහෙසකර කටයුතු වල නිරත වෙලා ඉන්නේ. නමුත් සින්දුත් කිව්වනේ සින්දුත් කියලා ඒ ඇතුලින් අපිට යම්කිසි මානසික නිදහසක් සුවයක් ඇත්තටම මේ දෙවසුව පවුලත් සමඟ සම්බන්ධ වීමත් සමඟ අපිට ලැබුණා. ඉතාම අපි නිදහසේ මානසික සුවයක් අපි ලබනවා. කුමාර මහත්තයත් අපිත් එක්කම තමයි බස් එක ගියා. කුමාර මහත්තයත් අපිත් එක්කම ඒ විශාල බස් එකේ රථේ පැමිණියා. ඉතින් අපි විහිළු තහලුවෙන් කතා බහෙන් ඔබ ඇත්තටම පැහැදිලිව ඔබ දන්නා කාරණයක් නිමේෂ කුමාර මහත්තයා සහ සුදු අම්මා සහ දෙවිසුව කාර් මණ්ඩලයේ වටේ සිටිලාට රසගුලාවක් එය. ඇත්තටම එය අත්දැකීමෙන්ම ලැබිය යුතුයි. කොච්චර කිව්වත් එය තේරෙන්නේ නැහැ. සමහර හිතන්නේ තාම බොහොම ගරු ගැඹීර විදිහට, ඒ කියන්නේ නිකන් අර පීඩනයකින් වගේ ඉන්නවා කියලා හිතන්නේ නැහැ. බොහොම සීරියස් විදිහට. එහෙමයි. නමුත් එහෙ දිගුර කුමාර මහතා යම්කිසි ඒ වැඩකාරයක රාජකාරියක නිරත වෙලා ඉද්දී ඔහු එම සීරියස්නස් එකේ වගකීම් සහගතව එම රාජකාරියේ නිරත වෙනවා. නමුත් ඉන් ඔබට යම ඔහු ඉතාම හොඳ රසකාමී, ඉතාම හොඳ කලාකරුවෙක්, ඉතාම හොඳ ඇතරමකොත් එන්ටර්ටේනර් කෙනෙක්. එය ඇත්තට මේ වඩාත්ම වැදගත් වන්නේ දෙවසුව තේමාව වන මෙත්තා මුත්තා කරුණා උපේකා කියන එම සතර බ්‍රහ්ම විවරණයන් අතර සම්බන්ධ වෙලා තමයි මේ අපි හරීම නිදහසේ නිදහස් රස ගුලාවක අපි ඇත්තටම රැඳිලා ඉන්නේ. සහ ඇත්තම කියන්නේ දෙවසුව කුමාදිකරු කුමාර මහතා, සුදු අම්මා සහ දෙවසුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම අතර ඇත්තටම ඒ ගෙවන මිනිත්තුව තප්පරේ හරි පැය හරි ඒ අවස්ථාව සෝ දිනේ ඔව් අවස්ථාව ඉතාමත්ම මානසික සුවයක් ලැබෙන පුදුමාකාර නිදහස්ක වටපිටාවක් තියෙන අවස්ථාවක්. ඉතින් අපිට ඒ කරපු ආරාධනාව අපි ගෞරවයෙන් ස්තුතිවන්තව පූර්වක පිළිගනු ලැබුවා. එය ඇත්තරම අපිට නවම අත්දැකීමක් වුණා. සහ එම කතා බහෙන් තොරතුරුන්චියක් නැතිව තියෙනවා. අතර මට වචන නැහැ කියන්නේ එච්චරට අපි නිදහසේ මානසික සුවයෙන් සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ප්‍රේමයෙන් සියලු දෙනාම අපි අද මෙම අවස්ථාවට සහභාගී වුණා. ඒ සම්බන්ධයෙන් ගෞරවනීය දිගුර කුමාර මහතාට සුදු අම්මට සහ දෙවිසෝ කාර්ය මණ්ඩලයටත් අපි ස්තුතිය පුදකට. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දිගුර කුමාර අපේ ආදරණීය ගුරු පියාණන්ට ආදරය කරන ජනතාව තවමත් එතුමන් එක කතා බහ කරන්න එකතු වෙනවා. එතුමන්ගේ ආශිර්වාදය ලබා ගන්නට එකතු වෙනවා. ඉතින් බොහොම සාර්ථක ලෙස හිතවත්කම, සහෝදරත්වය,
ආදරය මේ හැම දෙයක් බෙදාගත්ත සංචාරයක් වන්දනාවක් අවසන් කරමින් කතරගම දෙවියන්ගේ අඩවියට ආයුබෝවන් කියලා අපි ආයෙමත් කොළඹ බලාපිටත් යන තමයි මේ සූදානම් වෙන්නේ. බැරි කිසිරා නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමධුර ධම්ම දිවාකර නමාමි ශ්‍රාවක සංඝ දිවාකර නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා.